දැනුලවරාත්‍රියටයි විනාඩි 4යි මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සදේශීය සේවයයි. ධර්මානුශාසනාව. දේශකයන්න් වහන්සේ දෙහිවල නැදිමාල රූපසිංහ පාරී පැනසර සදහම් සෙනසුනි ගරුවනු ශාසක දර්ශනපති පූජ්‍යපාද මාලිම්බෙඩ පඤ්ඤාසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙසක් ධර්මදේශනා මාලාවී අදට නියමිත ධර්මදේශනාව සූවිසි විවරණයන් අතරින් සිව්වන විවරණ අවස්ථාව සුමන බුදුපියාණන් වහන්සේගේ ලද විවරණ අවස්ථාව විවරණය කිරීමයි අද ධර්මානුශාසනාව. සදහෙවතුනි අපි ධර්මශ්‍රවණයට පෙර තිසන සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියံපි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියံපි සංඝං සරණං ගච්ඡාමි. ဒတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සික්ඛාපදං සමාදියාමි. ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛා පදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක් කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. මංගලස්ස අපරේන සුමනෝ නාම නායකෝ සබ්බ ධම්මේහි අසමෝ
සබ්බ සත්තාන මුත්තමෝති. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, මේ ළඹෙන ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ත්‍රෛමංගල්‍ය කාරණා අරමුණු කර ගනිමින් උදාවන වෙසක් මංගල්‍ය නිමිති කරගෙන පවත්වනු ලබන විශේෂ ධර්මදේශනා මාලාවේ අදට නියමිතව පවතින්නේ සුමන බුදුරජාණන් වහන්සේ නියත විවරණ ලබා ගනිමින් උන්වහන්සේ බුද්ධත්වයට පත්වී ලෝකයට සිදු කළ අපමණ මෙහෙවර පිළිබඳව සාකච්ඡා කිරීමට තමයි බලාපොරොත්තු වන්නේ. ලෝකයට පහළ වන බුදුවරයෙකුගේ ඥානය දර්ශනය විමුක්තිය මේ මෙතකේ කියල සීමා කරන්න අප කාටවත් බැහැ. ඒ පිළිබඳව විවරණයක් ගෙනෙන්ඩ අපි කිසිවෙකුට බෑ. බුදු කෙනෙකුගේ ගුණ වර්ණනා කළ හැක්කේ, ගුණ දැකිය හැක්කේ තවත් එවැනිම බුදුවරයෙකුටම පමණයි. එහෙත් අපි දළ වශයෙන් බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ගුණය මේ වෙලාවේ කෙටියෙන් සිහිපත් කරලා උන්වහන්සේ ලෝකයට ලබා දුන්න දේශනාව ඇත්ත වශයෙන්ම ලෝකයට කවර බුදුරජාණන් වහන්සේ කෙනෙකු පහළ වුණත් උගන්නන ධර්මයේ වෙනසක් නෑ. උන්වහන්සේගේ දේශනා මොන බුදුරජාණන් වහන්සේගේ දේශනාවත් එකමයි. උන්වහන්සේලාගේ ආයු ප්‍රමාණය අඩු වැඩි වෙන්න පුළුවන්. උන්වහන්සේලාගේ ශ්‍රාවකයන් වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අග්‍ර ශ්‍රාවක, අග්‍ර ශ්‍රාවිකා. නමුත් බුදු කෙනෙක් ඉදිරිපත් කරන ධර්මය මොන බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළත් එකක්. එහි වෙනසක් නැහැ. දැන් සිව්වන බුදුරජාණන් වහන්සේ පිළිබඳව අපි මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සුමන බුදුහාමුදුරුව. මංගල බුදුරජාණන් වහන්සේට පසුව සීලාදී දහම්වලින් අසම සම වෙච්ච සෑම සත්ත්වයෙකුටම යහපත උදා කළ සුමන බුදුරජාණන් වහන්සේ පහළ වූවා කියන එක තමයි අපි මුලින් ඉදිරිපත් කළ ගාථා රත්නයේ තේරුම. මංගලස්ස අපරේන සුමනෝ නාම නායකෝ සබ්බ ධම්මේහි අසමෝ සබ්බ සත්තාන මුත්තම. මෙන්න මේ ගාථා රත්නයෙන් මේ පිළිබඳව විවරණයක් කරමින් සියලු බුදුරජාණන් වහන්සේලා පිළිබඳ විවරණ ලබපු උන්වහන්සේලා පිළිබඳව බුද්ධ වංශ පාලියේහි මේ පිළිබඳ කදිම විවරණයක් කරලා තියෙනවා. පින්වතුනි,
බුදුවරයෙකුගෙන් නියත විවරණ ලබන ඊළඟ බුදුවරයා වන කෙනා තමන්ට අවශ්‍ය කරන පාරමිතා පූරණය කරමින් අනාගතයේ අහවල් කාලේ අහවල් ප්‍රදේශයේ බුද්ධත්වය ලබනවා කියලා අවසරය, ඒවගේම ඒකට අවශ්‍ය කරන පසුබිම සකස් කර ගනිමින් කටයුතු කරන්න. දැන් මේ සුමන බුදුරජාණන් වහන්සේ සුමන මහා ඍෂීන්ගේ නගරය වුණේ මේකලා කියන නගරය. එතුමාගේ පියා ක්ෂත්‍රිය කුලයේ සුදත්ත කියන පුද්ගලෙක්. අම්මා මව සිරිමා කියන දේවිය. මෙලොව ජන්මලාභය ලබලා විවිධ හාස්කම් මත ඒ කාලේ ආයුෂ වැඩි කාලික තමයි මේ සුමන බුදුහාමුදුරුව පහළ වෙන කෙනාව මෙලොව පහළ වෙන්නේ. ඒ නිසා අවුරුදු 9000ක් ගිහිගේ වාසය කරලා තමයි අභිනිෂ්ක්‍රමණය කරන්න අවශ්‍ය පසුබිම සකස් වෙන්නේ. මේ සුමන කුමරුන්ට තිබුණා ගෞතම බුදුහාමුදුරුව වෙච්ච සිද්ධාර්ථ බෝධිසත්වයන්ට තිබුණා වාගේ මාලිගා තුනක්. සිද්ධාර්ථ බෝධිසත්වයන්ටත් තිබුණනේ රම්ය සුරම්ය සුභ කියලා මාලිගා තුනක්. ඒ වගේ සුමන කුමරුන්ට තිබුණා චන්ද්‍ර, සුචන්ද්‍ර හා චටංස කියලා මාලිගා තුනක්. අර සිද්ධාර්ථ බෝධිසත්වයන්ට කලකිරීම වළක්වන්න බොහෝ පිරිවර ස්ත්‍රීන් හිටියනේ සංග්‍රහ කරන්න, අප උපස්ථාන කරන්න ගිහි කාලේ. ඒ වගේ මේ සුමන කුමාරයටත් විශාල පිරිවර ස්ත්‍රීන් හිටියා. අග්‍රමහේසිකාව උනේ වටංසිකා කියලා කුමාරිකාවක්. එතකොට ඇයට සුමන කුමරුන්ට දාව ඉපදුනා අනුපම කියලා කුමාරයෙක්. සිද්ධාර්ථ බෝධිසත්වයෝ දැක්ක වගේම සතර පෙරනිමිති දැකලා ඇතෙකුගේ පිටින් තමයි අභිනිෂ්ක්‍රමණය කළේ. එතකොට අභිනිෂ්ක්‍රමණය කරලා දුෂ්කරක්‍රියා කාලයක් අර වගේම පසු කරලා බුද්ධත්වය සඳහා තෝරාගත්තේ නාගවෘක්ෂය. නාවෘක්ෂය තෝරගත්තේ. දැන් ගෞතම බුදුහාමුදුරුවෝ තෝරගත්තේ ඇසතුරුකනේ. එතකොට සුමන බුදුහාමුදුරුවෝ තෝරගෙන තියෙන්නේ නාගවෘක්ෂය. මෙතනදී මෙහි සෙවන ලබමින් මේ සුමන බෝධිසත්වය බුද්ධත්වය ලැබුවා. ලබලා ප්‍රථම ධර්මදේශනාව, බුද්ධත්වය ලැබීමෙන් පසු ප්‍රථම ධර්මදේශනාව මේකලා නුවර තමයි පැවැත්වී දම්සක් දේශනාව. මේකලා නුවර තමයි පැවැත්වූ. මේ සුමන බුදු හාමුදුරුවන්ට තර ගෞතම බුදු හාමුදුරුවන්ට වාගෙම උපස්ථායක ධූරය සඳහා හිටියා උදේන තෙර කියලා හාමුදුරුවන් වහන්සේ කෙනෙක්. දැන් ගෞතම බුදු හාමුදුරුවන්ට නම් ආනන්ද හාමුදුරුවනේ හිටිය. එතකොට උදේන තෙර කියලා. අග්‍රශ්‍රාවක දෙනම සඳහන් කරලා තියෙනවා සරණ භාවිතාත්ම කියන දෙන්න තමයි අග්‍රශ්‍රාවක යන් බවට පත් වුනේ. අග්‍රශ්‍රාවිකාවන් වුනේ සෝනා සහ උපසෝනා කියලා දෙදෙනෙක්. අග්‍රශ්‍රාවිකා දෙනම බවට පත් වුනේ. අග්‍ර උපාසක තනතුර දැරුවේ
වරුණ හා සරණ කියන දෙන්න අග්‍ර උපාසකවරු. අග්‍ර උපාසිකාවරු වශයෙන් කටයුතු කළේ චාලා සහ උපචාලා කියලා දෙන්නේ. මේ බුදුහාමුදුරුවන්ට වසර 90,000ක ආයුෂ තිබිලා තියෙනවා. එතකොට මේ වසර ප්‍රමාණය කෙනෙකුට හිතෙනවා මෙච්චර කාලයක්ද කියලා. දැන් අපි කෙනෙක් ජීවත් වෙන කාලය බැලුවහම මේ හා සම්බන්ධයෙන් බැලුවහම බොහොම අඩු කාලයක් වගේ අපිට තේරෙන්නේ. එක එක කාලවල වල ආයුෂ අඩු වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒකයි ස්වභාවය. ඊටත් වඩා මේ වසර 90,000 කියලා කියනකොට දැන් අපි දන්නෝ දැන් මනුෂ්‍ය ලෝකයේ මේ පෘථුවියේ දවසක් ගෙවෙන කාලය බොහොම වෙනත් ලෝකයක් හා සම්බන්ධ කරාම බොහොම සුළු ප්‍රමාණයක් වෙන්න පුළුවන්. ඒක එතකොට අපේ වසර 100ක් විතර යනකොට සමහර ලෝකවල එක වසරක් යන්නේ. එක දවසක් යන්නේ සමහර විට. ඒ නිසා ලෝකෙන් ලෝකෙට දවස උදා වීම වෙනස් වෙනවා. දැන් අපි වසර 90,000ක් කියලා කියනකොට දැන් අපි අපිට පැය 24ක් යනවා දවසක් උදා වෙන්න, උදා වෙලා ගෙවෙන්න. සමහර වෙලාවට ඊට අඩු ප්‍රමාණයෙන් දවස උදා වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට දැන් පැය 24යි, සමහර වෙලාවට පැය 6කින් 7කින් දවසක් උදා වෙලා ගෙවෙන්නත් පුළුවන්. එහෙම ලෝක එහෙමත් කාලෙක උපදින්න පුළුවන්. ඒ අනුවත් මේ වසර ගාන අපිට හිතා ගන්න පුළුවන්. කොහොම වුණත් මේ විවරණය ලැබපු සුමන බුදුරජාණන් වහන්සේගේ චරිතයේ මෙවැනි ලක්ෂණ දකින්න තියෙනවා. උන්වහන්සේ මේ ලෝකෙට ඉන්පසුව තමන්ගේ දේශනාව ඉදිරිපත් කළා. තමන්ගේ දේශනාව මේ කලා නුවරදී තමයි ඉදිරිපත් කළේ. නිර්වාණය නම් වූ නගරයක් ගොඩනගන්න සිව්සස් නැමැති සක්හඬ නාද කළා. සිව්සස් කියන්නේ චතු සත්‍ය කියන එකයි. එතකොට චතුරාර්ය සත්‍ය නම් වූ හඬක් නිකුත් කළා මේ කලා නුවරදී. එතකොට මා ඒකයි කිව්වේ මොන බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළත් ඒ දේශනා කරන ධර්මයේ එකයි. ධර්ම දේශනාව වෙනස් වෙන්නේ නැහැ. ආයුෂ ප්‍රමාණය අඩු වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම ශ්‍රාවක ශ්‍රාවිකාවන් උපස්ථායකයින් ඒ වගේම උපාසක උපාසිකාවන් වෙනස් වෙන්න පුළුවන්. දුෂ්කර ක්‍රියා කරන කාලය වෙනස් වෙන්න පුළුවන්. හැබැයි දේශනාව ධර්මයේ එකයි. ධර්මයේ සත්‍ය නම් ඒක වෙනස් වෙන්න බෑනේ. ඒකයි. එතකොට මෙතනදී දේශනා කළේ සිව්සස් නැමැති සක්හඬ නාදේ නිකුත් කළා මේ කරා මේ කලා නගරයේදී නුවරදී. ඒ තමයි ඔය දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. ඕනම බුදුවරයෙක් හොයාගන්නේ දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මඟ. ඕකනේ තියෙන්න ඕන නේ. මේ සංසාරේ අපි ගත කරන්නේ ඉපදී ඉපදී මැරි මැරි මේ සසර දුකක් ගෙවන්න. එතකොට මේ ගෙවන සසර දුක නැති කරන්න නම් අපි සසර නැති කරන්න ඕන. දුක නැති වෙන්නේ එතකොටනේ. සසර නැති කරන්න නම් කෙනෙක් මරලා දැම්මට සසර නැති වෙන්නේ නැහැ. කෙනෙක් සියදිවිහානි කරගත්තට සසර නැති වෙන්නේ නැහැ. කෙනෙක් මේ මරණයටපත් වුණාට සසර නැති වෙන්නේ නැහැ.
සසරට බලපාන දේ තමයි සසර මෙරි මෙරි උපදින්නේ තණ්හාව නිසා. ඒකයි දුක. දුකට හේතුව, දුකට හේතුව මොකද්ද? තෘෂ්ණාව. දුක දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. එතකොට තෘෂ්ණාවයි මේකට හේතුව. එතකොට තෘෂ්ණාව නැති කළාම තමයි, තෘෂ්ණාව තියෙනකන් සසර මෙරි මෙරි උපදිනවා. තෘෂ්ණාව නැති කළ දවසට සසර නැති වෙනවා. සසර නැති වුණාම දුක නැති වෙනවා. සසරගත දුක. එතකොට තෘෂ්ණාව නැති කරන්න නම් මොකක්ද ඕන? දුක. දුකට හේතුව දුක නැති කරන්න පුළුවන් කියලා වටහාගෙන දුක නැති කිරීමේ මගෙහි ගමන් කරන්න ඕන. දුක නැති කිරීම, දුකට හේතුව තෘෂ්ණාව නම්, එහෙනම් දුක නැති කිරීමේ මාර්ගය ආර්ය ශ්‍රාංක මාර්ගයේ ගමන් ගන්න ඕන. එය සීල සමාධි ප්‍රඥා ඔස්සේ වර්ධනය කරමු. තර සීල සමාධි ප්‍රඥා ඔස්සේ ගමන් කරලා තමයි ඔන්න නිර්වාණය සාක්ෂාත් කරගන්න වෙන්නේ. තර නී කියන්නේ නැති කරන, වාන කියන්නේ තෘෂ්ණාව, නිවන කියන්නේ තෘෂ්ණාව නැති කරන එක. තර තෘෂ්ණාව නැති කිරීමේ වැඩපිළිවෙල තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් කියලා දෙන්නේ. එතකොට සීල සමාධි ප්‍රඥා, ප්‍රඥාවට යනකොට ප්‍රඥාව තුල තියෙනව මොකද්ද? සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත්. මෙන්න මේ ටික තමයි මෙහිදී පැහැදිලි කරලා දෙන්නේ. එතකොට සුමන බුදුරජාණන් වහන්සේ මේ මේකලා නුවරදී සියුසස් නැමති සක්හඬ පතුරවනවා කියලා කියන්නේ මේ චතුරාර්ය සත්‍ය දේශනාව ඉදිරිපත් කළා කියන එකයි. දුක, දුකට හේතුව, දුකට හේතුව තෘෂ්ණාව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මඟ. එතකොට දුක නැති කිරීමේ මඟ තමයි ආර්ය ශ්‍රාංක මාර්ගය. දැන් මේ සත්‍ය හතර ගත්තාම, මේ සත්‍ය හතර දෙකෙන් දෙක ගත්තාම ඒ දෙක, ඒ හතර තුලක් තියෙන හේතුඵල සම්බන්ධයක්. ඕනම දෙයක පටිච්ච සමුප්පාද දේශනාව තමයි තියෙන්නේ. ද්වාදසාංග පටිච්ච සමුප්පාදය තුල වුණත්, එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය තුල වුණත් තියෙන්නේ පටිච්ච සමුප්පාද දේශනාව. එතකොට පටිච්ච සමුප්පාදය හේතුඵල ධර්මතාව තමයි මේකේ තියෙන්නේ. දුක, දුකට හේතුව. එතකොට එතන තියෙන හේතුඵල සම්බන්ධයක්. ඒ දෙක වෙනම ගත්තාම දුක, දුකට හේතුව. දුකට හේතුව නැති කරාම එතකොට දුක නැති වෙනවා. දුක නැති කිරීම, දුක නැති කිරීමේ මඟ. එතන තියෙන්නේ හේතුඵල සම්බන්ධය. දුක නැති කරන්න පුළුවන් කියලා දැනගත්තාම ඒක නැති කරන්නට නම් දුක නැති කිරීමේ මඟෙහි ගමන් කරන්න ඕන. එතන තියෙන්නේ හේතුඵල සම්බන්ධය. එහෙනම් අපිට පේනවා මේ චතුරාර්ය සත්‍ය තමයි අවබෝධ කරගන්න ඕන කියලා මෙහිදී පැහැදිලිවම බුදුරජාණන් වහන්සේ, සුමන බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. ඊළඟට අමා බෙරයක් නාද කළා. මොකද්ද මේ අමා බෙරය? සුමන බුදුරජාණන් වහන්සේගේ නාද කළ අමා බෙරය. අමා බෙරය කියලා කියන්නේ නවාංග සත්තු ශාසනයයි. ඒ කියන්නේ මේ ධර්මය සුවාසෝදාසත් ධර්මස්කන්ධය කියලා කිව්වහම මේක තමයි නවාංග සත්තු ශාසනය කියලා කොටස් 9කට බෙදලා තියෙනවා. නවාංග සත්තු ශාසනය කියලා. දැන් එතන නවාංග සත්තු ශාසනය කියලා කියන්නේ සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අද්භූත ධම්ම, වේදල්ල කියලා කොටස් 9කට බෙදලා තියෙනවා. දැන් ගෞතම බුද්ධ ශාසනය තුල වුණත් ත්‍රිපිටකය ගත්තාම මේ විනය සූත්‍ර අභිධර්ම ත්‍රිපිටකය ගත්තාම මේක තමයි බෙදලා තියෙන්නේ නවාංග සත්තු ශාසනයට. නවාංග ශාස්ත්‍රු ශාසනය. නවාංග සත්තු ශාසනය කියන කොටස් 9කට බෙදලා තියෙනවා. සුත්ත කියලා කියන්නේ විනය හා සූත්‍ර කියන එකයි. ගෙය්‍ය කියලා කියන්නේ ගාථා සහිත සූත්‍ර. දැන් සූත්‍ර ගත්තාම සූත්‍ර බෙදෙනවා කොටස් 3කට. එකක් තමයි ගාථා රහිත සූත්‍ර තියෙනවා. එක කොටසක්. එක කොටසක් තියෙනවා
ගාතාත් එක්ක තියෙන සූත්‍රය. කියන්නේ ගද්‍ය කොටසයි පද්‍ය කොටසයි. තව සූත්‍ර තියෙනවා, ඒවයි තියෙන පද්‍ය පමණයි. ඒතර එක සූත්‍ර වර්ගයක් තියෙනවා, ඒකේ ගද්‍ය විදියට තමයි සූත්‍රය විහිදෙන්නේ. තව සූත්‍ර වර්ගයක් තියෙනවා, ඒකේ ගද්‍ය පද්‍ය දෙකම තියෙනවා. තවත් සූත්‍ර කොටසක් තියෙනවා, ඒකේ තියෙන්නේ පද්‍ය පමණයි. ඒතර සූත්‍ර දේශනා කරපු සූත්‍ර කොටස් තුනකට ඔහොම බෙදන්න පුළුවන්. දැන් අපිට පේනවා මෙන්න මේ විදියට තමයි සූත්‍ර කොටස් වලට බෙදී යන්නේ. ගෙය්‍ය කියන්නේ ගාථා සහිත සූත්‍ර කියන එකයි. වෙය්‍යාකරණ කියලා කොටසක් තියෙනවා, ගාථා රහිත සූත්‍ර. ඒවයි ගාථා නෑ, ගද්‍ය විදියටම යන ඒවා. ගාථා කියලා කොටසක් තියෙනවා, ගාථා වලින් පමණක් දේශිත සූත්‍ර. ගාථා වලින් පමණයි. අපි රතන සූත්‍රය ගත්තොත්, කර්ණීමේ සූත්‍රය ගත්තොත් ගාථා විතරයිනේ තියෙන්නේ. අන්න ඒ වගේ. උදාන කියලා කියන්නේ උදාන පාළි නම් කෘතියක් තියෙනවා. උදාන පාළිය කියලා. උදානේ කියන්නේ සතුටින් ප්‍රකාශ කරපු දේ කියන එකයි. ඉතිවුත්තක කියලා කොටසක් තියෙනවා. ඉතිවුත්තක කියලා එතනත් වෙනම වෙන් වෙච්ච කොටසක් තියෙනවා. එතන සූත්‍ර තියෙනවා 110ක් විතර වගේ ප්‍රමාණයක්. ඉතිවුත්තක. ජාතක කියන්නේ ජාතක පොත. 550 ජාතක පොත. අන්නේ ජාතක කතා තමයි ජාතක කොටසේ ඇතුළත් වෙන්නේ. අද්භූත ධම්ම. අද්භූත ධම්ම කියන්නේ ආශ්චර්යවත් සිද්ධීන් අඩංගු සූත්‍ර. ආශ්චර්යවත් දේවල් තමයි ඒකේ ඇතුළත් වෙන්නේ. කෙනෙක් මවිතයට පත් කරන දේ, ආශ්චර්යමත් දේවල්. වේදල්ල කියලා කියනවා, ප්‍රීති සහගතව දේශනා කළ සූත්‍ර. ඒත් සතුටින් අර උදාන වගේ, උදාන කියන කොටසේ උදාන වාක්‍යයක් තියෙනවා. මෙතන තියෙනවා ප්‍රීති සහගතව දේශනා කළ සූත්‍ර, සතුටින් දේශනා කළ සූත්‍ර. මෙන්න මේ ටික එකතු කළාම තමයි නවාංග සත්තු ශාසනය කියන්නේ. එතකොට සුමන බුදුහාමුදුරුවෝ අර මේ කළ නුවරදී සිව්සස් නැමැති සක්හඬ පතුරවල නවාංග සත්තු ශාසනය නැමැති අමාබෙරය හඬ නැංගුවා. මේ නවාංග සත්තු ශාසනය නම් වූ අමාබෙරය තමයි මෙතන කතා කරන්නේ. සමස්ත ත්‍රිපිටකයම මේ කොටස් වලට බෙදා දක්වා තියෙන ආකාරය. ඊළඟට බුන්වහන්සේ නිර්වාණය නැමති නගරය නිර්මාණය කළා. බලන්න කොච්චර ලස්සනට මේක දේශනා කරලා තියෙනවා. නිර්වාණය නම් වූ නගරය තමයි නිර්මාණය කළේ. ඒකේ නිවන නැමති නගරයට එන්න විවිධ තියෙනවා මාර්ග. නිර්වාණය දැන් නගරයකට අපි එන්න නම් අපිට මාර්ගයක් තියෙන්න ඕනනේ. යම් කොළඹ නගරයට එන්න මාර්ගයක් තියෙන. මාතර නගරයට එන්න මාර්ගයක්, ගාල්ල නගරයට එන්න මාර්ගයක් තියෙන්න ඕන. අන්න ඒ වගේ නිර්වාණය නම් වූ නගරය සකස් කළාම ඇව්වා. එතකොට නිවන කියලා අපි කිව්වේ ඉස්සෙල්ලම නී කියන්නේ නැති කරන, වාන කියන්නේ තෘෂ්ණාව. නිවන කියන්නේ තෘෂ්ණාව දුරු කරන එක. එතකොට මේ තෘෂ්ණාව දුරු කිරීම තුල නිවනේ, මේ අපිට පේන්න නිවන නැමති නගරයක් කියලා කිව්වහම ඇත්තටම නිවන අල්ලන්න පුළුවන් දෙයක් නෙවෙයි. නිවන දකින්න පුළුවන් දෙයක් නෙවෙයි නිවන් දකීවා කියලා කිව්වට. අපේ නිවනේ හැඩයක් නැහැ. නිවනේ කෙනෙක් නැහැ. නිවනේ දෙයක් නැහැ. නිවනේ තැනක් නැහැ. නිවන විඳින්නේ නැහැ. ඔන්න ඔය ටික නිවනේ තියෙන ලක්ෂණ. මොකද්ද? නිවනේ කෙනෙක් නැහැ. නිවනේ කෙනෙක් ඉන්නවනම් ඒ කෙනාට මොකද වෙන්නේ? කෙනා වෙනස් වෙනවා. කෙනා වෙනස් වෙනකොට නිවනත් වෙනස් වෙනවා. එහෙනම් ඒ නිසා නිවනේ කෙනෙක් නැහැ. දෙයක් නැහැ. නිවන කියලා දෙයක් අල්ලන්න බලන්න පාටක් නැත්තම් හැඩයක් නැහැ. නිවනේ දෙයක් නැහැ. අල්ලලා බලන ගන්න දෙයක් නැහැ නිවනේ. එහෙම තිබුණොත් ඕනම භෞතික දෙයක් අල්ලන්න පුළුවන් නම් ඒ දෙයට මොකද වෙන්නේ?
වෙනස් වෙන. නමුත් නිවන එහෙම දෙයක් නෑ. එනිසා නිවන දෙයක් නෑ. නිවන තැනක් නෑ. අහවල් තැනයි නිවන තියෙන්නේ. කාටවත් කියන්න බෑ. තැනක් නෑ. නිවන විඳින්නේ නෑ. දැන් අපි සැපනම් විඳිනවා. දුක්නම් විඳිනවා. හැබැයි නිවන විඳින්නේ නෑ. විඳින ඕනම දෙයක් වෙනස් වෙන සුළුයි. එනිසා නිවන විඳින්නේ නෑ. නිවනේ තියෙන මෙන්න මේ ලක්ෂණ. හැබැයි මෙතන සුමන බුදුරජාණන් වහන්සේ පිළිබඳව දේශනා කරද්දී කියනවා නිර්වාණය නම් වූ නගරය ගොඩ නැගුවයි කියලා. ඒක අර චිත්තරූපමවල අපි එතෙන්ට සමීප කරන්න තියෙන ක්‍රමවේදය තමයි. දැන් ඔ නිවන නැමැති නගරයට එන්න වීතියක් තියෙනවා. මාර්ගයක් තියෙනවා. අන්නේ වීතිය මැව්වා. මොකද්ද මැව් වීතිය? සතිපට්ඨානය. ආන්න බලන්න. නිවන නැමැති නගරයට එන්න නම් මෙන්න මේ සතිපට්ඨානය ඔස්සේ එන්න ඕන. ඒකයි. සති කියන්නේ සිහිය. පට්ඨාන කියන්නේ පිහිටුවා ගැනීම. සතිපට්ඨාන කියන්නේ සිහිය පිහිටුවා ගන්න එකට. නේ? සිහිය පිහිටුවා ගැනීම තමයි සතිපට්ඨාන කියන්නේ. එතකොට ඔය සිහිය පිහිටුවා ගන්නතෝ මුකුත් කරන්න බෑනේ. දැන් අපි දන්නවා අපි යමක් කරනකොට මේ දේ කරනවයි කියලා අපි අවබෝධයක් තියෙන්න ඕනේ. දැන් අපි ඇවිදිනකොට ඇවිදිනවයි කියලා අවබෝධයක්. කෑම කනකොට කෑම කනවයි කියලා අවබෝධයක් හිතන එක. ඇඳුම අඳිනකොට ඇඳුම අඳිනවයි කියලා අවබෝධයක්. ඉතින් අපි ඕවා ඔක්කොම ඒ වෙලාවට ඒ කල්පනාවෙන් ඒ සිහියෙන් කරන්නේ නැහැ නේ ඇත්තටම. නේ? ඇඳුම ඇඳ ඇඳ තව කෙනෙකුත් එක්ක කතා කරනවා. කෑම කන ගමන් තව කෙනෙකුත් එක්ක කතා කරනවා. නැත්නම් වෙන වැඩක් කරනවා. කෑම කෑවද දන්නේ නැහැ සමහරු. නේ? මේ බත් පිඟාන ගත්තාම කෑම කාලද දන්නෙත් නැහැ. මලට වේලාව කරුවක් යනකම් අතකගා ඉන්නෝ පිඟාන. එතකොට අපි ඒ කියන්නේ සිහියෙන් කළා නැහැ කියන එකයි. අපි ඒකට වචනයක් කියලා කියනවා මොකද්ද යෝනිසෝ මනසිකාරය කියලා. අන්න. ඒක නුවණින් මෙනෙහි කිරීම. ඉතින් නුවණින් මෙනෙහි කර කර කරන්නේ නැහැ හැමතිස්සෙම. ඒක තමයි නිවන ප්‍රමාද වෙලා තියෙන්නේ අපිට. නේ? අපි දැන් මේ බණ පදේ අහගෙන ඉන්න වෙලාවෙ වුණත් ඒකම අහගෙන ඉන්නේ නැහැ. දැන් ගුවන් විදුලිය ඉස්සරහ ඉඳගෙන ආගෙන හිටියම ඕකම අහගෙන ඉන්නේ නැහැ. දැන් මේක අහගෙන අහන ගමන් අපි මොකද කරන්නේ? කවරෝරි කතා කරාම ඒකටත් උත්තරේ දෙනවා. දුරකතනේ නාද වුණාම ඒකටත් ගිහිල්ලා අන්සර් කරනවා. නේ? ඉතින් පුතා කතා කරාම නැත්තම් තාත්තා කතා කරාම එහෙම නැත්තම් අයියා අක්කා කතා කළාම යාළුවෙක් කතා කරාම ඒකටත් උත්තර දෙනවා. මාළාට ඔයා ඕක අහගෙන ඉන්න අතරේ මොකක් කරි මතක් කළා කේන්තිත් යනවා. එකපාරට නැගිටලා ගිහිල්ලා බණා ඉන්නයි සමාලාට එකපාරට නැගිටලා ගිහිල්ලා කාට හරි බැනලෙනවා. ඒ කියන්නේ අර ඒ කාර්ය සිහියෙන් කරන්නේ නැහැ කියන එකයි. එතකොට එතන යෝනිසෝ මනසිකාරය කියන එක නැහැ. අන්න ඒකයි. ඒ නිසා මෙතන කියන්නේ සතිපට්ඨාන සිහිය පිහිටුවා ගන්න ඕන. එතකොට සතිපට්ඨාන කියන වීතිය තමයි මේ ගමන් කරන්න ඕන නිර්වාණය නැවති නගරයට යන්න. මේකයි. මේ පාරේ හඳුනගෙන යන්න ඕන. එතකොට මේ සිහියේ සිතයි සිහියයි කියන්නේ දෙකක්නේ. සිත නැමැති කාමරයේ දොරපියන තමයි සිහිය. සිත නැමැති කාමරයේ දොරපියන තමයි සිහිය. එතකොට සිහිය නැති වුණොත් මේ සිත නැමැති කාමරයට ඕන සිතුවිල්ලකට එන්න පුළුවන් නේ ඕන කෙනෙකුට එන්න පුළුවන් නේ. අන්න ඒකයි. එතකොට හොඳ සිතුවිලිත් එනවා නරක සිතුවිලිත් එනවා. අන්න ඒකට තමයි සිහිය පිහිටුවා ගන්න ඕනේ කියන්නේ. එතකොට සිහියේ තියෙන ප්‍රධාන ලක්ෂණ දෙකක්. එකක් තමයි අපිලාපන ලක්ෂණය. දෙක උපගන්නන ලක්ෂණය. අපිලාපන කියලා කියන්නේ කුසල් අකුසල් තෝරා ගැනීමේ ලක්ෂණය. හොඳ නරක තෝරා ගැනීමේ ලක්ෂණය. ඒක සිහිය තුල තියෙන්න ඕන. මේක හොඳයි මේක නරකයි. මේක යහපත් මේක අයහපත්. මේක පින් මේක පව්.
මේක කුසල් මේක අකුසල් කියලා අන්න තෝරා ගන්න. ඒක තමයි කියන්නේ මෙතන සිහියේ එක ලක්ෂණයක් අපිලාපන. උපගන්නන ලක්ෂණය කියලා කියන්නේ අර අයහපත් පාපී අකුසල සහගත චේතනා සිතට එනකොට ඒව එන්න නොදී ඒව පාලනය කළා. කුසල සහගත පුණ්‍යකාමී යහපත් සිතුවිලි විතරක් හිතට එන්න ඉඩ දෙනවා. ඒක සිහියෙන් තමයි මේ කරන්න ඕන. අන්න ඒක දෙවැනි ලක්ෂණය. උපගන්නන ලක්ෂණය. එතකොට එකක් අපිලාපන ලක්ෂණය, අනෙක උපගන්නන ලක්ෂණය. එතකොට අපිලාපන ලක්ෂණයෙන් කුසල් අකුසල් තෝරගන්නවා, උපගන්නන ලක්ෂණයෙන් අකුසල සිතුවිලි එනකොට දොර වහනවා, සිහිය නැමැති දොර. කුසල සහගත සිතුවිලි එනකොට සිහිය නැමැති දොර අරිනවා. අන්න සිතට එතකොට කුසල සිතුවිලි විතරයි එන්නේ. සිහිය නැතුව ඔක් කරන්න බෑ. නිසා සිහිය අත්‍යවශ්‍ය දෙයක්. ඒකයි මේ කියන්නේ. එතකොට මෙන්න මේ සිහිය නැමැති සතිපට්ඨානය නැමැති මේ වීතිය තමයි ගමන් කරන්න ඕන. මේ නිවනට. එතකොට මේක සතිපට්ඨානය කොටස් හතරකට බෙදෙනවා. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා. කායානුපස්සනා කියන්නේ ශරීරයේ ස්වභාවය සිහිපත් කිරීම. එතකොට ශරීරයේ ස්වභාවය සිහිපත් කරන්න ආකාර හයක් තියෙනවා. ආනාපාන සති, ඉරියාපත, චතුසම්පජඤ්ඤ, පටික්කුල මනසිකාර, ධාතු මනසිකාර, නවසීවතික කියලා. එතකොට මේ ශරීරයේ ස්වභාවය සිහි කරන්න. එතකොට කය ගැන සිහි කිරීම තමයි මේ කරන්න ඕන. යථාර්ථය දකින්නම් මේ සතිපට්ඨානෙ යන්න ඕන. සතිපට්ඨානෙන් තොරව අපිට බෑ නිර්වාණය ළඟා වෙන්න. මේක තමයි පැහැදිලි මාවත සතිපට්ඨානෙ. ඊළඟට වේදනානුපස්සනා කියලා කියන්නේ වේදනාව කියන්නේ අරමුණු රසයේ විඳ ගන්නා චෛතසිකයටනේ. වේදනා කියන්නේ අරමුණු රසයේ විඳ ගන්නා චෛතසිකය. එතකොට මේ වේදනාව අනුව මේ සිත ගැන බලනවා. ඒකයි මේ කියන්නේ. ඒක නිසා මේ අරමුණු පිළිබඳව සොයන්නේ මේ වේදනානුපස්සනාවේ. චිත්තානුපස්සනා කියන්නේ සිත අනුව බලන එක. ඒකටත් සිහිය පිහිටුවා ගන්න ඕනේ. සිත අනුව බලන්න සිහිය පිහිටුවා ගන්න නැතුව බෑනේ. මේකයි මේ කියන්නේ. ඊළඟට ධම්මානුපස්සනා. ධර්මතා අනුව බලන එක. එතකොට මේ ආකාර හතරෙන් තමයි යන්න ඕන මෙන්න මේ වීතියේ මේ මාර්ගේ ගමන් කරන්න නැතුව අර නිවන නැමැති නගරයට ඇතුළු වෙන්න බෑ. ඔන්න සුමන බුදුහාමුදුරෝ දේශනා කරන දේ. මේ වීතිය තුල තියෙනවා සතර සම්‍යක් ප්‍රදාන කියලා හතරක්. සතර සම්‍යක් ප්‍රදාන. එතකොට මේවා පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන. ආර්ය අෂ්ටාංග මාර්ගයේ යහපත් වෑයමක් තියෙනවා. සම්මා වායාම. එතකොට උත්සාහයක් තියෙන්න ඕන. මොහොකටද අපි උත්සාහ ගන්න? නූපන් කුසල් උපදවන්න. උපන් කුසල් වැඩි දියුණු කරගන්න. නූපන් අකුසල් නූපදවන්න. උපන් අකුසල් දුරු කරන්න. මෙන්න මේක තියෙනවා. එහෙම නැත්තම් මේ වීතියේ සිහියෙන් ගමන් කරන්න බෑ. සිහියෙන් ගමන් නොකරොත් අර නිවන නැමැති නගරයට ඇතුළු වෙන්න බෑ. ඒක හොයාගන්න බෑ. අතරමං වෙනවා. අන්න ඒකයි මේ කියන්නේ නියම මාර්ගය හොයාගන්න බැරි වෙනවා. ඊළඟට ඡන්ද චිත්ත විරිය විමංසා කියලා ඉද්ධිපාද හතරක් තියෙනවනේ. මෙන්න මේකත් වඩන්න ඕන. මේ වඩන්න නැතුව මෙතෙන්ට යන්න බෑ. ඊළඟට ඉද්ධිවිද දිබ්බසෝත පරචිත්ත විජානන පුබ්බේ නිවාසානුසෙ දිබ්බචක්කෝ හා ආසවක්ෂය කියන ෂඩ් අභිඥා ඥානයෙන් මෙහි ගමන් කරන්න ඕන. ෂඩ් අභිඥා ඥානයෙන්. ඊළඟට ප්‍රථම අධ්‍යාන, ද්විතීයි අධ්‍යාන, තෘතීයි අධ්‍යාන, චතුර්ථ අධ්‍යාන, ආකාසානං ඡායතනේ, විඤ්ඤාණං ඡායතනේ, ආකින්චං ඡායතනේ, නිවසඤ්ඤා නාසඤ්ඤායතනේ, අෂ්ට සමාපatti ලබන්න ඕන. මෙන්න මේ ඔස්සේ යන්න කියලා කියන්නේ මේක තමයි අර වීති, අර මාර්ගයේ තියෙන තැන්. මේව පහු කරන්න වෙනවා. මේවා පහු කරමින් තමයි අපි ගමන් කරන්න ඕන. මේවා පහු කරන්න නැතුව ගමන් කරන්න බෑ. ඒ නිසා හැම විටම මේවා පසු කරමින් තමයි අපි නිවන නැමැති නගරය හොයාගන්න වෙන්නේ. එතකොට මොන බුදුරජාණන් වහන්සේ කෙනෙකු තුල වුණත් අපි කිව්වා
මේ සෑම බුදුවරයෙකුම කරන දේශනාව එකයි. මේක තමයි ඔය සුමන බුදුරජාණන් වහන්සේ දේශනා කළත් ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කළත් දේශනාවේ හරය. චතුරාර්ය සත්‍ය, සතිපට්ඨානය මේ ආදී වශයෙන් තියෙන දේ තමයි මෙතන මේ සාකච්ඡා කරන්නේ. එතකොට මේ ඕනම බුදු කෙනෙකු තුල තියෙනවා උන්වහන්සේලා මේ තැනට ජනතාව මෙහෙයවන්න හසුරවන්න උන්වහන්සේලාගේ හඬෙහි තියෙනවා ගුණ 8ක්. උන්වහන්සේලාගේ හඬෙහි 28 කියලා ගුණයක් තියෙනවා. ඒ කියන්නේ මේ හඬ දුරට විහිදෙන නොහොත් පැහැදිලි හඬ හොඳ හඬක් තියෙනවා බුදුවරයෙකුට. 2 මංජු. මංජු කියලා කියන්නේ මිහිරි හඬ. බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ හඬ මිහිරි, අහන්න ප්‍රියයි. එක සැරයක් ඇහුවොත් තව දෙතුන් වතාවක් 10-12 වතාවක් අහන්න හිතෙන්නේ. ඒකයි. විඤ්ඤය කියලා තවත් ගුණයක් තියෙනවා. දැන ගැනීමට, අවබෝධ කර ගැනීමට පහසුයි. මොකද සරල අවස්ථාව ඉඳලා ගැඹුරු අවස්ථාව දක්වා දේශනා කරන පිළිවෙලකුයි තියෙන්නේ. ඊළඟට ස්වනීය කියලා ගුණයක් තියෙනවා. ශ්‍රවණයට ආසයි. අහන්න ආසයි කියන එකයි. ශ්‍රවණයට ආසයි. ඒයි සරල බවින් යුක්ත නිසා. අවිසාරී කියලා පස්වෙනි ගුණය ක්‍රමයෙන් පැතිරෙන හඬ. ක්‍රමානුකූලව මනසට ගෝචර වෙන්නේ, කනට ඇහෙන්නේ. බින්දු. බින්දු වර්ණය හොඳින් ශබ්ද වෙනවා. ඒ කියන්නේ හැම අකුරක් හැම වචනයක්ම හොඳින් ශබ්ද වෙන ස්වභාවය තමයි දකින්න තියෙන්නේ. හත්වෙනි එක තමයි ගම්භීර. ගම්භීර කියන්නේ ගැඹුරුයි. ගැඹුරු ගුණයක් තියෙනවා මේ උන්වහන්සේගේ හඬෙහි. ඒ වගේම අටවෙනි ගුණාංගය තමයි නින්නාදී. නින්නාද හේවත් දෝංකාර දෙයක්. එතකොට අපිට පේනව පැහැදිලිවම මෙන්න මෙවැනි ස්වභාවයක් පැහැදිලිව දකින්න පුළුවන් මේ බුදු කෙනෙකුගේ හඬ තුල. එහෙනම් මේ සුමන බුදුරජාණන් වහන්සේ තුලත් තිබුණේ මේ ගුණයමයි. එහෙනම් උන්වහන්සේ අවසර ලබාගෙන, නියත විවරණගෙන බුද්ධත්වය ලබාගත්තට පස්සේ මේ දේශනාව මේ කලා නුවරදී සිද්ධ කළ ආකාරය තමයි අපිට පේන්නේ. ඒ නිසා මෙන්න මේ දේශනාව තුල අපිත් උත්සාහ අරගෙන අපේ ජීවිතයත් සාර්ථක කරගනිමින් ඉදිරියට ගමන් කරන්න මේ වෙසක් සමය තුළ වෙනදාට වඩා බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරගනිමින් ප්‍රතිපත්තිගරුකව කටයුතු කරන්නට ඔබට ධෛර්ය ශක්ති අවබෝධය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, ඔබ මේ ධර්ම දේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කිරීම තුළින් ලංකා වාසීන්ට පමණක් නෙවෙයි සමස්ත ලෝක වාසීන්ටම බුදුබණ පදයක් ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දුන්නා. සියලු දෙනාටම අමා මහ නිවනම සිද්ධ වේවායි අපි එක්සත්ව එක්සිත්ව ප්‍රාර්ථනා කරමු. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමුදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු. සූවිසි විවරණ අතරින් හතරවන විවරණි සුමන බුදුපියාණන් වහන්සේගේ විවරණ අවස්ථාව පහදා දෙමින් විසක් ධර්මදේශනා මාලාවේ අද ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයාණන් වහන්සේ දෙහිවල නැදිමාල රූපසිංහ පාරී පැනසර සදහම් සෙනසුනේ ප්‍රධාන අනුශාසක දර්ශනපති පූජ්‍යපාද මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ උන්වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය, ධෛර්යය, නිදුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියා අපි සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. සාදු සාදු. සිල් දිනාටම තෙරුවන් සරණයි.